මම මහාචාර්යින් දික්කරුණාතිලක වෛද්‍ය පීඨ ආචාර්ය සංගම් සම්මිලනයේ කැඳවුම් කරු. අද මේ එළඹ ඇත්තේ ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක්. මෙහිදී අප ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතු දෙයක් තියෙනවා. එනම් රට වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලය කැප කළ වෘත්තිකයන් වශයෙන් අපට අවශ්‍ය වන්නේ මේ රටට යහපත් හෙට දිනයක් උදා වීම. අපට අවශ්‍ය වන්නේ මේ රටේ සියලුම පුරවැසියන්ට හොඳ ජීවන තත්ත්වයක් යහපත් අනාගතයක් උදා වීම. ඒ වෙනුවෙන් තමයි වෘත්තිකයන් සටන් කරන්නේ සහ කැපවී සිටින්නේ. නැවතත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි වෘත්තිකයන් වශයෙන් අපටත් අවශ්‍යයි මේ රටේ ආර්ථිකය දියුණුව දකින්න. අපි කැමති මේ රට ඩොලර් වෙනවා දකින්න. හැබැයි අපිට දැනගන්න අවශ්‍ය වෙනවා මේ රටේ ඒන ඩොලර් හරියාකාරයට සාධාරණව විනිවිදභාවයෙන් වගවීමකින් යුක්තව භාවිතා වෙනවා කියලා. සරල උදාහරණයක් කිව්වොත් පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය නිසා ඉන්දියාවෙන් ලබා දුන ණය ආධාර ක්‍රමයේ ඒ මුදල් භාවිතා කළ ආකාරය පිළිබඳ ඉතා බරපතල ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් අර තමයි මේ පාලකයන් අපිට කියන්නේ දැන් අපිට රට ටිකට් ටික ඩොලර් වෙනවා. ඒ නිසා ඔබලා කියන කිසිම දෙයක් සලකා බලන්න අපිට හැකියාවක් නැහැ කියලා. අප වෘත්තිකයන් වශයෙන් කියන්නේ අපට බදු ගෙවන්න බෑ කියලා නෙමෙයි. වෘත්තිකයන් ඉතා පැහැදිලිව බදු ගෙවීමට එකඟයි. වෘත්තිකයන් ඉතා කැමැත්තෙන් තමයි ආඩම්බරෙන් තමයි මේ බදු ගෙවීම කරේ. 2019 වර්ෂයේ පවා රටට රුපියල් බිලියන 49කට ආසන්න ප්‍රමාණයක් ඉල් ලබා දුන්නා. වෘත්තිකයන් ඉල්ලා සිටින ඉතා පැහැදිලිවම සාධාරණ විනිවිදභාවයෙන් යුක්ත වගවීමෙන් යුක්ත බදු ක්‍රමවේදයක් රටට යහපතක් ඇති වෙන ක්‍රමයක්. අප විරුද්ධ වන්නේ මේ විනාශකාරී අසාර්ථක සහ අසාධාරණ ක්‍රමවේදයට. ඉතා කෙටියෙන් සංඛ්‍යාලේඛනින් පෙන්වන්නම් ඇයි මේ ක්‍රමේ ඉතා අසාධාරණ අසාර්ථක වෙන්නේ කියලා. අපි ආදායම් පොදු දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඩේ ගත්තොත් එයින් කියවෙන්නේ සාධාරණ සහ කාර්යක්ෂම ක්‍රමවේදයක්. අපි සංඛ්‍යාලේඛන බලුවොත් එහෙම රටේ ජනගහනයේ 1.3%කට පමණයි ආදායම් බදු ලේඛන පවතින්නේ. රටේ ජනගහනයේ 3%කට වඩා අඩු ප්‍රමාණයක් තමයි උපයන විට ගෙවීම කරන්නේ. ඒ අතරම තියෙනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේම විභාග දෙවිට ගියාම තියෙනවා දැනට වැට් බදු ගෙවීමෙන් අක්‍රිය වී ඇති සමාගම් 30,000කට ආසන්න ප්‍රමාණයක නම්ලයි. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ තමයි රටේ ආදායම් සහ වියදම අතර වෙනස රුපියල් බිලියන 1600කට වඩා වැඩි තත්ත්වයක් යටතේ මේ වෘත්තිකයන්ගේ බදු ගෙවීම 1400කින් වැඩි කරලා එයින් උපයා ගන්න හදනවා රුපියල් බිලියන 51. ඒ නිසායි අපි කියන්නේ මේ අසාර්ථකයි මේ අසාධාරණයි කියන එක. අප ඉල්ලන්නේ සාධාරණ වගවීමකින් යුක්ත සහ රටට යහපතක් සැලසෙන ක්‍රමවේදයක්. ඒ සඳහා අපි පැහැදිලි යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ඉතා පැහැදිලිව ගත්තොත් අපි ඉල්ලන්නේ කෙටි කාලීනව දරාගත හැකි මට්ටමට මේ බදු අය කර ගැනීම කරන්න, මේක විනිවිද වෙන ආකාරයෙන් මේක කරන්න විද්‍යුත් ක්‍රමවේදයක් මගින්, ඒ වගේම බදු අය කර ගැනීම ජනතාවට පීඩාවක් නොවන ආකාරයට අඩු ප්‍රතිශත සහ පුළුල් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයකට යොමු වෙන්න ඒ තමයි අපි ඉල්ලා සිටින්නේ. පැහැදිලිව ක්‍රියාත්මක කර හැකි ආකාරයත් අපි කියා සිටලා තියෙනවා. හැබැයි මේ කිසිම දෙයකට මේ දක්වා සාකච්ඡාවලින්වත් පිළිගත හැකි ආකාරයේ ප්‍රචාරයක් ලැබුණේ නැහැ. අපි අද දවසෙත් මේ යෝජනාවලිය නැති ජනගත කිරීමක් ඉදිරි කරනවා. එමගින් ජනතාව සමග මේ සංවේදනය දිගින් දිගටම ක්‍රියාත්මක වීමත් අපේ යෝජනාවලිය ඉදිරියට ගෙනියන්නට තමයි බලාපොරොත්තු වෙනවා. අප සාකච්ඡාවට විරුද්ධයි. ඒ සාකච්ඡාට අනිවාර්යයෙන්ම විරුද්ධයි. ඒ සාකච්ඡා මගින් දැන් තවමත් අපි බලාපොරොත්තු වෙනවා අපිට සාධාරණ විසඳුමක් ලැබෙවි කියන එක මේ වගේ තීරණාත්මක අවස්ථාවක.